එතකොට 2025 ළමයි සඳහා ජීවිද්‍යාව හඳුන්වා දීමේ පළවෙනි වීඩියෝ එක මම හිතන්නේ විනාඩි 5ක 6ක විතර පොඩි ලෙසන් එකක් මම කරා. ඒක බලන්න මම අද කියලා දෙන ඕගොල්ලන්ට ඒකේ දෙවෙනි හඳුන්වා දීම. ඒකත් ඕගොල්ලන්ට වැඩි අපහසුවක් නැතුව සරලව ඉගෙන ගන්න පුළුවන් විදිහට මම කියන්නේ. මම කිව්වේ එහෙනම් පෘථුවිය සම්භවීව වසර බිලියන 4.6යි. ඒ මත ජීවය සම්භවීව වීම වසර බිලියන 3.6යි. මුල්ම ජීවීන් විෂම පෝෂී නිර්වායු ප්‍රාග්නියස්ටික ආකාර, ඒ කියන්නේ සංවිධානීය වුණි අස්තියක් නැති බැක්ටීරියා වගේ නිර්වායු ආකාර විෂම පෝෂී ප්‍රභාසංශ්ලේෂක සයන් පෝෂී නෙවෙයි. එතෙන් සිට මොකෝ වුණේ එහෙනම් ස්වායු බැක්ටීරියා ඇති වුණා. ප්‍රභාසංශ්ලේෂක ඉස්සෙල්ල ප්‍රභාසංශ්ලේෂක බැක්ටීරියා ඇති වුණා. ප්‍රභාසංශ්ලේෂ නිසා ඔක්සිජන් නැතිවීමත් එක්ක වායු ගෝලයේ ස්වායු බැක්ටීරියා ඇති වුණා. ඊට පස්සේ මේ ස්වායු බැක්ටීරියාවයි ප්‍රභාසංශ්ලේෂක බැක්ටීරියාවයි දෙගොල්ලම ආදී ජෛව ගෝලයේ ඉන්නේ නැති. ඊට පස්සේ සංවිධානීය උණ්‍යස්තියක් සහිත ආදී විශාල ශූන්‍යස්තික සෛල ඇති වුණයි කියලා කියනවා. එහෙනම් මේ ශූන්‍යස්තික සෛලවලට හැබැයි මොකෝ වුණේ අර ප්‍රාග්නියස්තික මොනවාද ස්වායු මේ බැක්ටීරියා, ඒ වගේම ප්‍රාග්නියස්තික ප්‍රභාසංශ්ලේෂක බැක්ටීරියා අල්ලගෙන ප්ලාස්මාටලෙන් ඇතුළට දාගෙන අන්නේ ආදී විශාල ශූන්‍යස්තිකයින් තුළ එතකොට ඇතුළේ ප්‍රාග්නියස්තික බැක්ටීරියා තියෙනවා, ස්වායු අයත් ඉන්නවා. එතකොට ඒ වගේම ප්‍රභාසංශ්ලේෂක අයත් ඉන්නවා. ඒ මගින් ශූන්‍යස්තික සෛලවල හරිතලව මයිටොකොන්ඩ්‍රියා ඇති වුණයි කියලා කියනෝ විද්‍යාඥයින්. අපි ඒකට කියනෝ එන්ඩෝසිම්බයොටික් තියරි, නැත්නම් අන්ත සහජීවීවාදය කියලා. අපි තුන්වෙනි එකකේ පොඩ්ඩක් හඳුන්වා දෙනවා, ඉස්සර වගේ විස්තර නැහැ. එතකොට මේ විදියට ශූන්‍යස්තික ජීවීන් නැති වෙලා ස්වායු, ඒ වගේම ඇත්තටම සතුන් ගත්තොත් හරිත ලව නැහැ. එතකොට ප්‍රභාසංශ්ලේෂක ආකාරයෙන්ම විෂම පෝෂී ආකාරය ඇති වෙලා එතැන් සිට පුළුල් ජෛවීදත්වයක් වෙලා අද වන විට විද්‍යාඥයින් හඳුන්වනවා විශේෂ මිලියන මේ ජෛව ගෝලයේ 10 සිට 100කට වඩා පමණ ඇතේ කියලා විශ්වාස කරනවා. ඇතර මේවා පිළිබඳ හරියට තාම විස්තරාත්මක අධ්‍යයනය නිකල්ල නැහැ. විශේෂ මිලින කොච්චරද ඇතේ කියලා සලකන්නේ 10 100 අතර ප්‍රමාණයක්. එතකොට අර මුල්ම විෂමපෝෂී නිර්වායු බැක්ටීරියාවන්ගෙන් පරිණාමය වෙලා අද වන විට විශේෂ මිලින 10 100 අතර ප්‍රමාණයක් ඇති බව අනුමාන කරනවා. එතකොට මේ හැම ජීවියෙක්ම මේ ජෛව ගෝලයේ පැවැත්ම සඳහා යම් නිශ්චිත කාර්යයක් කරනවා. මේක මිනිසාට විතරක් අයිති දෙයක් නෙවෙයි, මුළු ඇත්තටම මේ මොනවාද බැක්ටීරියාට, දිලීර, සතුන්ට, ශාක, මේ හැම කෙනෙකුටම මේ ජෛව ගෝලයේ අයිති. හැම ජීවියෙකුටම මේ ජෛව ගෝලය තුළ යම් විශේෂිත කාර්යයක් කරනවා. ඒ නිසා ජෛව ගෝලයේ පැවැත්ම සඳහා, මේ පරිසරයේ පැවැත්ම සඳහා හැම ජීවියෙක්ම පැවතිය යුතුයි. එතකොට දැන් මේ පෘථිවිය මත ජීවී විවිධත්වය, ශාක, සතුන්, සුද්ධ ජීවීන්ගේ විශේෂ සංඛ්‍යාව, එම විශේෂිත ජාලවල විවිධත්වය, ඒ වගේම කාන්තාර, වැසිවනාන්තර, කොරල් පැණි වැනි පෘථිවියේ වෙනස් පරිසර පද්ධති, අන්න ඒව අපි ගැන ඉගෙන ගැනීමට තමයි අපි ජෛව විවිධත්වය කියන්නේ. ඒතකොට ජෛව විවිධත්වය කියලා කියන්නේ මේ ජීවීන් ගැන ඉගෙන ගැනීම විතරක් නෙමෙයි. ඇත්තටම ජෛව විවිධත්වයේ කොටස් තුනක් තියෙනවා. එකක් තමයි විශේෂ විවිධත්වය, ප්‍රවේණික විවිධත්වය. ප්‍රවේණික විවිධත්වය කියන්නේ දැන් අපි හෝමෝ සේපියන්ස්ලාගේ ප්‍රවේණික විවිධත්වයයි, ඊට පස්සේ අපි වාඩරින්ගේ ප්‍රවේණික විවිධත්වය දෙකක්. එහෙනම් ඔන්න ඉස්සෙල්ලා අපි ඉගෙන ගන්න ඕන මොනවද? ඥාන විවිධත්වය, නැත්නම් ප්‍රවේණික විවිධත්වය. ඊට පස්සේ තියෙනවා විශේෂ විවිධත්වය. ඊට පස්සේ තියෙනවා පරිසර පද්ධති විවිධත්වය. එතකොට අපි ලංකා බැලුවොත් විවිධ විදිහේ පරිසර පද්ධති තියෙනවා. පරිසර පද්ධති විවිධත්වය, ඉකෝසිස්ටම් ඩයිවර්සිටි. ඊළඟට මේ විශේෂතුල නොයෙකුත් විදිහේ ජීවි විශේෂී, නො ස්පීසිස් ඩයිවර්සිටි. ඊට පස්සේ තියෙනවා මොකද ඒගොල්ලොන්ගේ ප්‍රවේණික විවිධත්වය, ප්‍රවේණික ඥාන විවිධත්වය, ජීන් ඩයිවර්සිටි එකක් තියෙනවා. එතකොට එහෙනම් මේ බයෝඩයිවර්සිටි කියන එක හැදිලා තියෙන්නේ ඇතනම ජීවි විවිධත්වයේ විතරක් නෙවෙයි, මෙන්න මේ කොටස් තුනේ එකතුවෙන් තමයි. එතකොට කාන්තාර, වැසි වනාන්තර, කොරල්පර, එතකොට ඒ වටේ අපි කියන්නේ පරිසර පද්ධති විවිධත්වය කියලා. ඒ තුළ නොයෙකුත් ආකාර විශේෂවල ජීවත් වීම පැවැත්මට කියනවා අපි විශේ෷ විවිධත්වය කියලා. එතකොට ඒ එක් විශේෂවල තියෙන ඥානවල විවිධත්වයට කියනවා අපි ඥාන විවිධත්වය කියලා. එහෙනම් ජෛව විවිධත්වයේ ප්‍රධාන කොටස් තුන මොකද්ද? පරිසර පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය, ඥාන විවිධත්වය. රයිට්. ඔතන ගැන අපි විස්තරාත්මකව පාඩමක් ගොඩාක් නෙමෙයි, එකක් තියෙන සරල පාඩමක් ඕගොල්ලෝගේ පරිසර විද්‍යාව කියන එකකේදී කරනවා. ඉතින්දී තවදුරටත් විස්තර ඉගෙන ගන්න පුළුවන්. ඕගොල්ලෝ පරිසර විද්‍යාව ගැන තොරතුරු ඔය අතරතුරේ ඉන්ටර්නෙට් එකෙන් හරි පොත්වලින් හරි තොරතුරු බලලා කියව ගන්න. මහා පුළුල් පරාසයක නෙමෙයි, සාමාන්‍ය දැනුම ඉදින්නදා ජීවිතය තුළ යෙදෙන්න ගැටලු, හානිකර තත්ත්වයන්, ඒ වගේ තත්ත්වයන් තමයි තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා ඊළඟ පාඩම
තියෙනවා මිනිස් සිරුරහාහි ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධය. එතකොට අපි මිනිසගේ තියෙන මොනවද, සෛල වර්ග මොනවද, පටක වර්ග මොනවද, අවයව මොනවද, මේ අවයව පද්ධතිය එකතු වෙලා හැදිලා තියෙන කොටස් මොනවද, මේවයි ස්ට්‍රක්චර් එක ව්‍යුහය මොකද්ද, මේවයි බයෝ කෙමිස්ට්‍රි එක මොකද්ද, මේවයි ෆිසියොලොජි එක මොකද්ද, කායික විද්‍යාව, අන්න ඒ ටික තමයි අපිට පස්වෙනි ඒකකයේ යටතේ තියෙන සම්පූර්ණයෙන්ම සතුන්ගේ ක්‍රියාකාරීත්වය යටතේ අපි පුළුල් පරාසයක ඉගෙන ගන්නවා මිනිසාගේ සිරුරහා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ විවිධත්වය ඉගෙන ගන්නවා. ඊළඟට තියෙනවා අපිට ස්වභාවික සම්පත්තා පරිසර තිරසාර භාවිතය කළමනාකරණය කියලා පොඩි ලෙසන් එකක්. එතකොට ඇත්තටම ස්වභාවික සම්පත්වල අධිපරිභෝජනය නිසා තමයි අද ගැටලු ඇති වෙලා තියෙනවා. ස්වභාවික සම්පත්වල ඕනවට වැඩිය වතුර භාවිතයත් හානිකරයි. එතකොට පස භාවිතයත් කැලෑලි කිරලා එතකොට මොනවද ඔය නව සංවර්ධන කටයුතු හානිකරයි. එහෙනම් මෙන්න මේ ස්වභාවික සම්පත්වල අධිපරිභෝජනය ජනගහන වර්ධනයත් එක්ක ඇතිවෙච්ච තත්වයක්. ඒ නිසා ඇතිවෙච්ච ගැටු තුනක් තමයි පරිසර දූෂණය, ජෛවීදත්ත හානිය, කාන්තාරකරණය. පරිසර දූෂණය වෙනවා. අපි වෙනමර පරිසර විද්‍යා පාඩමේදී කරනවා පරිසර දූෂණය. ඒ කියන්නේ ස්වභාවික පරිසරයක් මිනිසාට හෝ ජීවීන්ට භාවිතා කළ නොහැකි තත්වයට පත්වීමට අපි කියනවා පරිසර දූෂණය. පරිසර දූෂණය වෙන්න ආකාර අපි කරනවා. ඉතින්දී අපි ඒ ටික විස්තරාත්මකව ඉගෙන ගන්නවා. එතකොට ජෛවීදත්තේ හානිය ජීවී විශේෂ නැත්තටම නැති වෙලා යනවා. එතකොට ටික ටික අඩු වෙලා යනවා. මුළු පෘථිවියෙම අන්තිම ජීවියක් නැති වෙලා යනවා. ඒ වගේ තත්ත්වයන් වෙනවා. ජෛවීදත්ත හානිය පරිසරයට හානි කරනකොට ජෛවීදත්ත හානිය සිදු වෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍ය භාවිතයේදී එක දන්නවා. ඊට පස්සේ කාන්තාරකරණය ලෝකයේ ඇතිවන දැන් ලොකු ගැටලුවක්. ඕනවට වැඩිය පරිසර සම්පත් භාවිතා කිරීම නිසා කාන්තාරකරණයක් වෙලා තියෙනවා. එතකොට ඒ පාඩමත් අපි දැන් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ තුනට අදාළ කරුණු එකතු කරගන්න. පරිසර දූෂණය කියන්නේ මොකද්ද, ජෛවීවිධත්ත හානිය කියන්නේ මොකද්ද, කාන්තාරකරණය කියන්නේ මොකද්ද කියලා කරුණු ටිකක් ඉගෙන ගන්න. මම ඒකට අදාළව පොඩි ලෙසන් එකක් දෙන්නම් ඔයගොල්ලන්ට. ඊළඟට ඉතාම වැදගත් එකක් තමයි මෙන්න මේක විෂය නිර්දේශයේ හඳුන්වා දීලා තියෙනවා. ගුරුවත් පොත කියලා එක, ජීවිද්‍යාව ගුරුවත් පොත, මේ පොත ගන්න. ඒ වගේම මේ ඒකක 10ත් NI එකෙන් ජාතික අධ්‍යාපන ආයතනයෙන් දාලා තියෙන්නේ. මේවත් ලෝඩ් කරලා print out ගන්න. මෙන්න මේ පොත අරගෙන බලන්න පළවෙනි පාඩම යටතේ ඔයගොල්ලන්ට අහපු ප්‍රශ්න මොනවද කියලා. පළේක හොඳටම ලියලා තේරුම් ගත්තනම් එච්චරයි තියෙන්නේ, වෙන මොකක්වත් නැහැ. මෙන්න පළවෙනි පාඩම යටතේ ජීවිද්‍යාව අධ්‍යයනයේ වැදගත්කම ප්‍රකාශ කරයි රචනා ප්‍රශ්නයක්. එතකොට ඒකට විනාඩි 30ක විතර කාලයක් අරගෙන දන්න කරුණු එකතු කරලා ලියලා කාට හරි කියලා බලව ගන්න මේ විෂය ගැන දන්න ගුරුවරයෙකුට කියලා. ඊට පස්සේ ජීවිද්‍යාව හා ගැදුණු ගැටලු හා අභියෝග දෙවෙනි එක, ඒකත් ඕගොල්ලෝ උත්තර ලියලා බලන්න, ඕගොල්ලෝ ලියා ගන්න පුළුවන්ද කියලා. මෙන්න මේකත් අනිවාර්යයෙන්ම ගන්න. මේ ගුරුවත් පොත අරගෙන මෙන්න මේ ඉගෙනුම් ඵල කියන එකට උත්තර ලියන්න. ඊට පස්සේ තියෙනවා මේ ඉගෙනුම් ක්‍රියාවලිය කියන එකක්. ඒ යටතේ ටීචර් ගේ කියපු කරුණු ඔස්සේ තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ ටික කරමු. දැනට මම උතනින් ඔය ලෙසන් එකත් නවත්තනවා.